අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය වාර්ක උපදේශය ඇතුළත් ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ රාජාංගනේ ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා මෙරට සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 2689 දක්වා ඉහළට ඉදිරි මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට පක්ෂ මහලේකම් මුරුන් මැතිවරණ කොමිසමේ සභාපති හමු වෙයි කුරුණෑගල පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලකට හානි කිරීමට එරෙහිව විපක්ෂයේ විරෝධය ගොඩනැගිල්ලට හානි කිරීම පිළිබඳව සුවා බැලීමට අගමැතිගෙන් කමිටුවක් මට ජනාධිපති වුණාට වැඩක් නැහැ ජනතාව ඉල්ලන දේ දෙන්න බැරි නම් ජනපති කියයි මම ජනාධිපති වෙලා වැඩක් නැහැනේ මම මහ ජනතාව බලාපොරොත්තු වෙන එක ලබා දෙන්නේ නැත්තම් ලොව කිසිදු බලවතෙකුට ඉන්දියාවෙන් අංගලක්වත් දෙන්නේ නැහැ ඉන්දියා ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාරවක් ප්‍රථම අවධානය දේශීය පුවත් වෙත ඉදිරි මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව රජයේ මුද්‍රණාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය අප කළ විමසීමකදී පැවසුවා ඉදිරි මහා මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ග උපදේශය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බව රජයේ මුද්‍රණාලය අධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මහා මැතිවරණයට අදාළව ඉදිරිපත් කරන ලද මාර්ග උපදේශ වලින් මැතිවරණ රැස්වීම මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් නීතිපති දපුලද ලිවේරා මහතා අනුමැතිය ලබා දී ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් 2020 ජූලි මාස 15 වන දින ගරු නීතිපතිතුමා වෙත 2020 ඡන්ද කාල සීමාවට අදාළ සෞඛ්‍ය රෙගුලාසිවල කෙටුම් පතක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති විසින් ඔහු වෙත ඉදිරිපත් කරන ලද ලිපියක් හා ඊට අදාළ රෙගුලාසිවල කෙටුම් පතක් යා කරමින් අනුමැතිය ඉල්ලා සිටියා. එම රෙගුලාසිවලට අදාළ කෙටුම් පත ඉදිරිපත් කර ඇත්තේ ඡන්ද අපේක්ෂකීන් සම්බන්ධ වන මැතිවරණ රැස්වීම එසේම ඡන්ද අපේක්ෂකීන් සම්බන්ධයෙන් වන ප්‍රචාරණ කටයුතු සහ ඡන්ද අපේක්ෂකීන්ගේ මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරන අතර ඒ සඳහා ලිඛිත අනුමැතිය ගරු නීතිපතිතුමා විසින් ඊයේ දිනේදී ලබා දීමක් සිදු කළා. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙතද දැනුම් දීමක් සිදු කළා. ඉදිරි මහා මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ සියලුම පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර සාකච්ඡාවක් පැවැත්තුණා. අද පෙරවරු 10:15ට පමණ මෙම රැස්වීම ආරම්භ වූ අතර පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර අදාළ සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පුරා පැවැත්තුණා. මැතිවරණ පැවැත්වීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග කොහොමද කරන්න කියන කාරණේ පිළිබඳව පැහැදිලි කරන්න තමයි අද කැඳෙව්වේ. ඡන්දය පාවිච්චි කරන ස්ථානට යන වැඩපිළිවෙල වගේම ඡන්දය පාවිච්චි කරන ආකාරය ඊළඟට ඡන්ද පෙට්ටි ගේන ආකාරය ඒවා බාර ගන්න ආකාරය ඊළඟට ගණන් කරන ආකාරය මේවා පිළිබඳව සාකච්ඡා වෙමින් තිබෙන්නේ. මැතිවරණ කොමිසම කියන විදිහට මාර්ගෝපදේශ ගැසට් කරොත් ඉතින් මැතිවරණයක් තියන නම් වෙන්නේ නැහැ. දැනට තියෙන සමීක්ෂණ වාර්තාණුව පෙනී යනවා සජිත් මහත්තයාගේ මොකද්ද බලවේගයේ තියෙන தත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක් වෙනවා කියලා.
අපි එකඟයි අපි එකඟයි මැතිවරණ කොමිෂන් සභාව ගෙනෙන තත්ත්වයන් යටතේ මැතිවරණ පැවැත්ම සම්බන්ධයෙන් අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ සාර්ථක සාකච්ඡාවක් රජයේ මාධ්‍ය තප්පර 3000ක් දෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අපිට තප්පර 200යි දෙන්නේ අපි මේ සම්බන්ධව මැතිවරණ කොමිෂමට පැමිණිලි කරා මැතිවරණ කොමිෂම කටයුතු කරන ආකාරය ගැන අපි විමසිල්ලෙන් බලාගෙන ඉන්නවා නේද අද ඡන්දේ කල් දාන්න කියලා ඔබතුමාණ ඉල්ලුවද අපි කිසිම එහෙම දෙයක් කතා වුණේ නැහැ कोविड प्रश्न संबंधी आंडे मते सह कमीशन मते ताम किसीम बेरार प्रश्न नती चंदेकार उत्खन क्रमेय प्रदेश ඒ මේ දිනවල එම ප්‍රදේශවල සිදු කරන PCR පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි මේ සමගම මෙරට සමස්ත COVID-19 වෛරස් ආසාදිතින් සංඛ්‍යාව 2689 දක්වා ඉහළ ගියා होमागम पोलिस अधिकारी कार्यालय सेवे नियुत पोलिस निलधारिणियकट COVID-19 वैरस आसादने वी एतिबव ईये दिन तहोरुना अदाल निलधारिणियगे पुत्रया कंदकाडु पुनरुत्थापन मध्यस्थाने सेवे नियुत आरक्षक अंश निलधारिये ए अनुव अदाल पोलिस निलधारिणियद निरोधायने सदा यमु किरीमट सौख्य अंश कटयुतु कल अतर एयट वैरस आसादने वी एतिबव ईये दिन तहोरु बवई होमागम सौख्य वैद्य निलधारी वैद्य जगत कुमार महदास नहन कले එම නිලධාරිනිය පසුගිය 8 වෙනිදා දක්වා ඇය රාජකාරී කටයුතු සඳහා සේවය කරනු ලබන කාර්යාධිනිය බව තහවුරු වීමෙන් අනතුරුව එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් 31 දිනකු පමණ නිරෝධායනය සඳහා අත්දිය නිරෝධායන මධ්‍යස්ථානයට හා හබරදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සිනරත් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ ඒ අනුව පොලිස් රෝහලේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදාළ පිරිස නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා එලෙස නිරෝධායනයේ සදා යමුකල පිළිස අතරට පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් ඔවුන්ගේ රියදුරන් දෙදෙනෙක් හා එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේද ඇතුළත් පිළියන්දල ප්‍රදේශයේද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගියෙකු පසුකීදා වාර්තා වීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා එෙහිදී අදාළ පුද්ගලයාගේ මවට සහ මිත්තණියට වෛරසය ආසාදනය වූ බවට තහවුරු වුණා එම ආසාදිත එක් කාන්තාවක් පිළියන්දල දිසා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පසුගියදා පැමිණීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකු ස්වය නිරෝධානය සඳහා යොමු කිරීමට කටයුතු කර බවයි පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ එසේම ආසාදිතින් ලෙස හඳුනාගත් පුද්ගලින්ගේ ආශ්‍රිතින් 17 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍ය අංශ අද දින කටයුතු කළා COVID-19 වෛරස් වසංගතයේ මෙරට තුල පැතිරී යාම ආරම්භ වීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කළ මෙය අති විශාලයි. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පස්වරු 12:30 සිට ක්‍රියාත්මක වන පරිදි COVID-19 පාලනයට අදාළ සීලු රාජකාරීවරින් ඉවත් වීමට තීරණය කළා. රෝගියෙකු හෝ ආසාදිතයෙකු හඳුනාගත් මොහොතේ සිට රෝහල දක්වා රෝගියා ආරක්ෂිතව රැගෙන යාමට මෙන්ම නිරෝධායන කටයුතු වෙනුවෙන් නිවසක් නිවසක් වෙත ගොස් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන අතිවිශාල සේවාව මෙලෙස අඩාල වීමත් සමග ජනතාවගේ ජීවිතවලට එල්ලවන්නේ දැඩි තර්ජනය. එබැවින් ඔවුන්ගේ ගැටලු විසඳා මෙම තත්ත්වය සමතේකටපත් කිරීමට වගකිව යුතු සීලු දෙනා මැදිහත් වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි අප මතක් කර සිටින්නේ. කිරිනුච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත යුද හමුදා නිලධාරීන් වෙත ප්‍රතිකාර ලබා ගැනීමට ස්ථාපිත කළ යුද හමුදා රෝහල ව්‍යුත්පත්ති කිරීම යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවෙන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. විශේෂයෙන්ම යුද හමුදාවේ සම්බන්ධ වෙච්ච කොවිඩ් සම්බන්ධයෙන් ගෙන ආපු පවුල් වල අයවලු ගෙන් මේ වන විට කොවිඩ් ආසාදෙන් නොවේ යති බවට තහවුරුණු 205 දෙනෙක්ගේ කණ්ඩායමක් හවසන් වරට කරන ලද PCR පරීක්ෂණ වලට අනුතරව ඔවුන් තව දින 14ක නිවෙස්වල නිරෝධායන ලක් කිරීම ඉත යටත්ව මුදහැරීමට කටයුතු කළා තිබෙනවා. තුන්වන සියවසේ කුරුණෑගල රාජධානියට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලකට හානි සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙන්ම දේශපාලකයන් දැඩි විරෝධය පළ කරනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සුව බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ වන විට කමිටුවක්ද පත් කර තිබෙනවා. දෙවන බෝනෙකබාහු රාජසමයේ රාජසභා මණ්ඩපයේ ලෙස භාවිත කළ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් විනාශ කර දෙමීමට කුරුණෑගල නගර සභාව පසුගියදා කටයුතු කර තිබුණා.
එලෙස කඩාබිඳ දැමු පුර විද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ල නිරීක්ෂණය කිරීම සඳහා අද සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකවරුන් වන අශෝක අබේසිංහ සහ නලින් බණ්ඩාර යන මහත්වරුන් එම ස්ථානයට පැමිණියා. नगर सभा विसिन देदा सहेदी स्थान दहायक संरक्षित गोडनेगिली रस हंदुनला तीनो नाम करला तीनो गैसत करला तीनो एटात मेम गोडनेगिल्ल आईतिवेला तीनो मेम गोडनेगिल्ल संधा कैनीम कटियुतु किरीमट सांस्कृतिक अमात्यासे एवागे पुरा विद्या डिपार्टमेंटवेन मई मासे 27 वेनिदा नगर सभा कोमसारिस्वरयट लियुमक् किवला तीनो मिहि कैनीम कटियुतु आरंभ करनो मे पुरा विद्यात्मक स्थानीय भव सोया गैनीम संधा इतिन ए कैनीम कटियुतु आरंभ किरीम तिबुने ईए दवसे नमुत पेरेदा दवसे ए लिपि अविल्ला तीयेदि नगर सभा विसिन मेम गोडनेगिल्ल प्रकाश मार्ग संबंधन अधिकारी मार्ग संबंधन अवश्य निशा मेक विवाद नमूत मार्ग संबंधन अधिकारी अवश्य पुरा विद्या संबंधन पुरा विद्या कुमसारी मे पिल धन दीलो मेघन कनीम कर मेघन परीक्षण करवा अरमुनमाई मे नटभूम युवत कर लमंगे अवश्यता इष्ट कर तमंटवश्य गोडने नगर सभावती जन हमी समी जन बल वेगे नायक सजित प्रेमदास महता मेलेसा කුරුණෑගල රාජධානිය කරගත් දෙවැනි බෝණකබාහු රජතුමාගේ රාජසභා මණ්ඩපය කුරුණෑගල නගර සභාව කුඩුපට්ටම් කරලා බලහත්කාරයෙන් පාර පළල් කරන්නට තියෙනවයි කියලා කණ්ඩායමක් එක්කහු වෙලා ලීවලින් ඉදි කරලා තිබෙන ඒ වැරගත් පුරා විද්‍යා ස්ථානය සහ මුලින්ම විනාශ කරනවා මං අහන්න කැමති අපේ වර්තමාන රජෙන් මේකද තමුන්නාන්සලා ජනාධිපතිවරණයේදී राज्यसभा जनाधिपति गोठाबे राजपक्ष महता पवसनवा श्रीलंका इंजीनियर आयतने समग जनाधिपति लेखा कार्यालय अद प्रवति साक्षावक ගොඩක්ලාවට මේ පිටරටින්ම ප්‍රොජෙක්ට්ස් ගෙනල්ලා කරන මේ සංස්කෘතියකට ගිහිල්ලා තමයි මේ එවිලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒවා අපි නතර කරලා අපිට මීට වඩා හැකියාව තියෙනවා අපේ ලෝකලි කරන්නට. ජනතාවගෙන් අහන්න ඕන. ජනතාවගෙන් අහුවොත් කොහොමද දුම්රිය සේවාව කියලා මොකද්ද දෙන උත්තරේ? ජනතාව කියනවා නම් දුම්රිය සේවය හුඟක් හොඳයි කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් හැමෝම මොටිවේට් වෙලා ජනතාව කියනවා නම් අපාර්ට්මන්ට් එකේ බාත්รูම් එකක් නැහැ යන්න බෑ එල්ලිලා යන්න ඕන වෙලාවට එන්නේ නැහැ මේවා කියනවා නම් අපි කොච්චර කතා කරත් වැඩක් නැහැ අපි ජනතාවට අවශ්‍ය දේ දීලා නැහැ වෝටර් බෝඩ් එකේ මහන්සියලා ඔක්කොම වැඩ කරනවායි කිව්වට වැඩක් නැහැ ගිය ගිය තැන මිනිස්සු වතුර බෝතල් වලට කළු පාට වතුර අරගෙන එනවා නම් දවස් පහක් නැවෙ නැහැයි කියනවා නම් බොණ්ඩ වතුර නැහැයි කියනවා නම් කොච්චර හොඳයි කිව්වත් වැඩක් නැහැ නේ වෙලා නැහැ නේ අවශ්‍ය දේ අපි දෙන්න ඕනනේ අපේ නැත්තේ ඒකයි මම ජනාධිපති වෙලා වැඩක් නැහනේ මම මහ ජනතාව බලාපොරොත්තු වෙන එක ලබා දෙන්නේ නැත්තම් මොනවද ඇති වෙන්නේ අපි බලන්න ඕන කොතනද වැරදිලා තියෙන්නේ වැරදි තැන හදලා
අර මිනිස්සු බලාපොරොත්තු වෙන දේ දෙන්න ඕන. ඒකට මන්නම් හිතන්නේ අපේ රටේ ලොකුම දේ තමයි අපි මොටිවේට් වෙලා නැහැ. මට මේ මොටිවේෂන් එක අවිල්ල තියෙන හමුදාවේ. මම කතා කරනකොට මං කියන්නේ මේක මට ඕන කියලා. එතකොට මොකක් හරි කරන්න මට කිව්වම සමහර අය බලනවා යකෝ මූගේ ගෙදර ගෙනියන්න ඉල්ලනවා නේද මට කියන්නේ කියලා. නමුත් මම එහෙම කියන්නේ මේක මගේ එකක් හැටියට මම හැම එකක්ම ගන්න හන්දේ. යහපාලන රජය විදේශ රටවලින් සියලු භාණ්ඩ ගෙන්වා රට බංකොලොත් භාවයට පත් කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දැරණිය කළ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් දැරණිය කළ ප්‍රදේශයේදී පැවතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. ඔහුගේ ආණ්ඩුව මේ රට බංකොලොත් කරලා තිබුණේ. හැම සෙල්ලම් බඩුවක්ම හැම දෙයක්ම රබර් කෑල්ල ඉදන් පිටරටින් ගේන්න තමයි හාමුදුරනේ මේ අය කටයුතු කරන්නේ. අපිට ගෙවන්න වුණා මේ සල්ලි පිටරට සල්ලි වලට විශාල වශයෙන් ඩොලරේ මිලිය රුපියල් අගේ අඩු වුණා. අපි බාර දෙන 130 ගානක් 32යි දැන් 180 ගානකට ගිහිල්ලා 80ට 200ටත් ලං වෙලා ඇවිල්ලා ආපහු පස්සට ගත්තා අපි ආ. ඉතින් මේ අය ක්‍රමවේදයක් නැතුව වැඩ කරපු නිසා ආර්ථිකය ගැන හැඟීමක් නැතුව කටයුතු කරපු නිසා රටේ ක්‍රමානුකූලව ආපස්සට ගියා. දරුවාගේ අනාගතය ගැන කල්පනා කරලා කළ යුතු එක කාර්යය තමයි අපිට ආණ්ඩුවක් 3/2ක බලයක් තියෙන ආණ්ඩුවක් පිහිටවීමට අපිට සහයෝගය දක්වන එක. මෙතර රුවන්වැල්ල ප්‍රදේශයේදීද අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් තවත් ජන රැලියක් පැවැත්ුණා. කොච්චරම් පාඩු වුණත් ජනතාවගේ අවශ්‍යතාවය ඉටු කරන්න අපි පසුබට වෙන්නේ නැහැ. අපි වැඩ ටික කරගෙන යනවා. දැන් මේ නැතර වෙච්ච වැඩ කොටස ආපහු ආරම්භ කරන්න ඕන. අපි රටක් දියුණු කරනවා නම් මාර්ග දියුණු වෙන්න. කුෂි කර්මෙන් දියුණු කරන්න ඕන. වගේම කර්මාන්ත එන්න ඕන. කර්මාන්ත දියුණු කරන්න යටිතල පාසුකම් තියෙනවා. සෑම කෙනෙකුටම නල ජලය, පිරිසිදු ජලය ලබා දීමේ වැඩපිළිවෙලට අපි ආයුතුව තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරන්න සූදානම් වෙලා ඉන්නවා. වත්මන් රජයේ රණවිරුවන් පිළිබඳව දක්වන සැලකිල්ල ඉතා අවම මට්ටමක පවතින බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ රණවිරු ප්‍රජාව සමග පැවති හමුවකදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පොළොන්නරුව රණවිරු ප්‍රජාව අතර හමුවක් අද පස්වරුවේ පැවැත්ුණා. මේ වෙන විටත් ආබාධිත රණවිරුවන්ට ස්වාමි පුරුෂයන් අහිමි වුණු ඒ පවුල්වලට සැලකිය යුතු සේවාවක් සිදු වෙලා. මම ඇත්තටම මේ රණවිරුවන්ට සැලකපු ආකාරය පිළිබඳව හරියටම කලකිරුණේ. ඉපලෝගම නිවාස ව්‍යාපෘතියක් හැදුවා. ඒ ඉපලෝගම නිවාස ව්‍යාපෘතිය රණවිරුවන්ගේ මුදල් අය කරන්නේ. මම තරයේ විශ්වාස කරනවා රණවිරුවන්ට ඒ පවුලට ඉඩමක් නැත්නම් රජයේ වගකීමක් නොමිලේ ඉඩමක් ලබා දී. ඔය රාජ්‍ය සේවක විශ්‍රාමක කියලා නොදෙන්න හේතු හොයන්න මම ඉඩ තියන්නේ. 2009 මැයි 18 වෙනිදා වෙනකොට යුද්ධ ඉවර කරන්න කොන්දේසි විරහිතවනේ රණවිරු රණබිමට ගිහිල්ලා ජීවිත අවදානමකින් මුදුම පරාර්ථකාමි සේවාවක්නේ කරේ. අදටත් මේ රණවිරුවන්ට යුතුකම් මිශ්‍ර කිරීම සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මම අදහස් කරනවා සමගි ජන බලවේගයේ අපි ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍ර මේ හැම ශේෂ්ත්‍රයකම අපි ඒ අයට සැලකීමේ පැහැදිලි වෙනසක් ඇති කරනවා. මේ රටේ රණවිරු ප්‍රජාව සැබෑ ලෙස දිනවන්නට ශක්තිමත් කරන්නට අපි කටයුතු කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නේ. ජාතික පක්ෂයේ දෙකඩ වීමේ ප්‍රතිඵලයක් ලෙස එම පක්ෂයේ පාක්ෂිකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එකතු වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මණ ඥාපාවේවර්ධන මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂය දෙකඩ වීමේ ප්‍රතිඵලයක් හැටියට විශේෂයෙන්ම විශාල එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්වහ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා එක්කාසු වීම දිස්ත්‍රික් මට්ටමින් විශාල ලෙස වැඩි වී තියෙනවා. මේකට කාරණා කීපයක් බලපාලා තියෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුළුල් සන්ධානයක් හැටියට ඕනම දේශපාලන ප්‍රවාහයකට එක්වීමට ආරාධනා කිරීම නිසා මේ තත්ත්වය වඩාත් සාර්ථක වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ රැකවරණය විශ්වාසය කියන එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා ඒ අවශ්‍ය ආරක්ෂාව සලසා දෙනවා. ඒ නිසා දැනට කොළඑළිය කියලා සංවිධානයක් රට පුරා පැන නගමින් පවතිනවා. මේ සංවිධානයට එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පිරිස් විශාල වශයෙන් එක්රාසි වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ වන විට රටේ ඉතාමත්ම හොඳ තත්ත්වයක තියෙනවා. 3/2 ඡන්ද බලය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ මේ අවස්ථාව වෙනකොට අපිට විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් කරපු සමීක්ෂණයකින් තියෙනවා ආණ්ඩුවට ඒ ශක්තිය ලැබෙන බවත්, ඒ වගේම ඔවුන් කියනවා මේ සතිය ඇතුළත 2010 ප්‍රමාණයට වඩා ආසන සංඛ්‍යාවක තත්ත්වයකට යන්න පුළුවන්.
බුද්ධිමත් තරුණ නිර්මාණශීලී දේශපාලනඥයින් පිරිසක් සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන්ියොත් සමගි ජනබලවේගයේ පමණක් බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස් එම් මරික්කාර මහතා පවසනවා. එය අද සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. තාරුණ්‍ය රැවට්ටුවා තාරුණ්‍ය ඇඳුවා අද පුද්ගලිකාංශයේ විශාල ප්‍රමාණයක් රැකියාවලින් අයින් කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලිකාංශයේ පඩි කැපීමකට ලක් වෙලා තියෙනවා. මෙන්න මේ නිසා තමයි රජයේ සේවකයා අද බය වෙලා තියෙන්නේ. මොකද ඔවුන්ගේ ඕටිය කපලා තියෙනවා. ඒ නිසා තමයි මේ තැපැල් ඡන්දයේදී රාජ්‍ය සේවකයන් විශාල ප්‍රමාණයක් අපේ පැත්තට නැඹුරු වෙමින් පවතින්නේ. ඒ නිසා අද ඊළඟට තරුණ තරුණියන්ට රජයේ රැකියා තියා පුද්ගලිකාංශයේවත් රැකියාවක් කරන්න බැරි මට්ටමට මේ රට අකර්මණ්‍ය කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තා පැහැදිලිව කියන්න කැමතියි මේ රටේ දේශපාලන මේ වෙනස් කරන්න ඔබට උමනා නම් ඡන්දෙන් පස්සේ 225ම හොරුල් කියන සංකල්පය නැති කර ගන්න ඕන නම් අද අවුරුදු 60ට අඩු තවමත් ෆේල් නොවෙච්ච එකම එක නායකයා ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒ වගේම නිර්මාණශීලී තරුණ දක්ෂ බුද්ධිමත් කණ්ඩායමේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක. රට පාලනය කරන්න නම් බුද්ධිමත් වෙන්න ඕන, ක්‍රියාශීලී වෙන්න ඕන, නිර්මාණශීලී වෙන්න ඕන. ඒ නිර්මාණශීලී භාවයේ තියෙන්නේ ක්‍රියාකාරී දේශපාලඥය තුල පමණයි. දැන් ඒ සමගින් අපගේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. යලිත් අප හමු වන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. ඔබට සුබම සුබ රාත්‍රියක්.